ඉතාම දුක්බර අවස්ථාවක් අද බණ්ඩාරවිලින් වාර්තා වුණා. ඒ 17 වෙනිදි දියණියකට හා මවකට කොවිඩ් වැළඳීමෙන් පසු ඒ ආදරණීය මව ජීවිතෙන් සමගනීමයි. අදාළ සෞඛ්‍ය බලධාරීන් ඒ ආදරණීය මවගේ දේහයට අවසන් ගෞරව දක්වන්න කොවිඩ් වැළඳී සිටින දියණියට සෞඛ්‍ය මාර්ගෝපදේශය යටතේ අවසර ලබා දුන්නා. සමුදුන් අවස්ථාවේ සියලු දෙනාගේ දැසට කඳුළු ඉනූ දර්ශන සියල්ල අපසතු උවත් දේහයන් හා මිනි පෙට්ටි ආදිය නොපෙන්වීමේ මාධ්‍ය ප්‍රතිපත්තිය යටතේ මෙම දර්ශන බොඳ කර පෙන්වීමට අප තීරණය කළා. මේ සිද්ධිය පවා අප හුදෙක් වාර්තා කරන්නේ සංවේදී බව තුළ බියකින් වීම ඇති කිරීමට නොව මේ වේදනාව තුළ ඔබ ඉගෙන ගත යුතු පණිවිඩය මතක් කර දීමටයි. කොවිඩ් වලින් ජීවිත බේරා ගැනීම සඳහා අප සෑම විටම නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමු. විශේෂයෙන් අපේ වැඩිහිටියන් හා බාල දරුවන් රැක ගැනීමට වගකිව යුතු මිනිසුන් ලෙස ක්‍රියා කරමු. එන්නත් මාත්‍රා දෙකම සේම සෑම විටම මුව ආවරණ හා දෙයත් විෂබීජ හරණයට ක්‍රියා කරමු. අනවශ්‍ය ගමන් බිමන් වලින් වළකිමු. සෙනෙක ගැවසෙන ස්ථාන වලින් ඈත්ව ජීවත් වීමට උත්සාහ දරමු. දින 37කට පසු දෛනික අඩුම කොවිඩ් මරණ ඊයේ වාර්තා වුණා. ඒ මරණ 118ක් ලෙසයි. මියගිය පිරිස අතරට වයස අවුරුදු 30ත් 59ත් අතර පුත්කලින් 23ක් හා වයස අවුරුදු 60ට වඩා වැඩි පුත්කලින් 95 දෙනෙකුද ඇතුළත්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 11817 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොවිඩ් වෛරසය අසාධනය වූ නවරෝගීන් 2271 දෙනෙකු ඊයේ වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව සටහන් වන්නේ 498694ක් ලෙසයි. ළමුන් එන්නත් කිරීම සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය හේමන්ත හිරත් මහතා මෙලෙස අදහස් පළ කළා. දැනට අපි පෙළ ගස්සලා තියෙන විදිහට රෝගවලින් පෙළෙන දරුවන්ට ප්‍රමුඛතාවය දීලා ඒ අයට එන්නත් කිරීමටත් ඉන් පසුව විවිධ වයස් කාණ්ඩවලට එන්නත් කිරීමටත් බොහෝ වෙලාවට කටයුතු සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. නමුත් අද නැවතත් මම අවධාරණය කරනවා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් මේක මම නැවතත් කියන්නේ දින වකවානු මොනම ආකාරයකින්වත් තීරණය කරලා නැහැ. ඉදිරියේදී ඒ අවශ්‍ය තීරණ ලබා දුන්නට පසු ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කෙරෙනවා ඇති. එතෙක් අපි දරුවන් සූදානම් කරලා තියාගන්න කැඳවීමක් කළොත් ඒක ලබා ගන්න පුළුවන් වෙමි. නමුත් ඒ සම්බන්ධයෙන් තීරණයක් කරලා නැහැ. කොහෙද කරන්නේ, කවුද කරන්නේ, මොන එන්නතද ලබා දෙන්නේ, මේ සම්බන්ධයෙන් තවම විශේෂඥ උපදෙස් සහ අවශ්‍ය කරන මාර්ගෝපදේශ නිකුත් කරන තෙක් මේක ආරම්භ වන්නේ නැහැ. ශ්‍රී ලංකාවට සිනොවැක් එන්නත් මාත්‍රා මිලියනයක් ලබා දීමට චීනය තීරණය කර තිබෙනවා. ඒ පිළිබඳව මෙරට චීන තානාපති කාර්යාලයේද ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කර තිබුණා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.